පෙනෙන් දෙන ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා. අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ මොරටුව ලුණාව උයනපාරේ බෝධිරාජා රාමහදීපති කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනංශයේ මහාචාර්ය පූජනීය අගලකඩ සිරිසුමන ස්වාමීන්ද්‍රාණන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. වසනවන්ත පින්වත්නි, ඔබ හැම දිනාටම තුනුරුවනේ අනන්ත ගුණමහිමය මේ රාත්‍රිය වඩාත් සුවදායී රාත්‍රියක් බවට පත් කරන්නට හේතු වාසනා වේවා කියන නිකලල් පරම පැතුමෙන් අදත් මේ මොහොතේ නෙතෙෆෙම් රේඩියෝවට ලං වී සිටින, අවධානය යොමු කර සිටින සුවහසක් අපගේ ආදරණීය ශ්‍රාවක ප්‍රජාව වෙනුවෙන් මගේ සුබුරුතු දෙසුම මෙතැන් සිට දිගහරින්නට කල්පනා කරනවා. අපි හරි සන්තෝෂ වෙනවා. අපට කොයි ප්‍රදේශයට ගියත් අපේ ශ්‍රාවකයන් බෙහෙවින් මේ උමන්දා දේශනා මාලාව අසා ඇගහීමට ලක් කරන බොහෝ ශ්‍රාවකයන් අපේ රටේ විවිධ ප්‍රදේශවලදී අපට නිරතුරුවම හමුවීම මහත් සතුටක් බව පළ කරනවා. ඔවුන්ගෙන් ලැබෙන ඒ උසස් ප්‍රතිචාර, ඒ අදහස්, ඒ සිතුවිලි අපිට මේ වැඩසටහන, මේ සාකච්ඡාව නොනවත්වා ඉදිරියට රැගෙන යාම සඳහා මහත් වූ දිරියක් වන බව මේ වෙලාවේ බොහොම සතුටින් සඳහන් කරමින් අද දෙසුමට ප්‍රවේශ වන්නේ, අද අප ඉදිරිපත් කරන්නේ උමග ජාතකයට අදාළව කෙරෙන 20 වෙනි දේශනාවයි. උමග ජාතකයේ 20 වෙනි දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වයගෙන ක්‍රියා කරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි අමිල ගයාන් නන්දසේකර මහත්මා ඇතුළු පවුලේ සියලුම දෙනා. ඔවුන්ගේ බලාපොරොත්තුව හැටියට ඔවුන් තබාගෙන තිබෙන්නේ 2018 නොවැම්බර් මස 2 වෙනි දිනට වසර 4ක් සම්පූර්ණ වෙන හදිස්සියේ වියෝ වූ එරන්ද තාරක නන්දසේකර සොහොයුරාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම පෙරදැරිවයි. අද මේ දහම් දෙසුම වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ සිට මෙම දායකත්වය සිද්ධ කරන්නේ. විදේශ රටක ජීවත් වෙමින්, ඒ වගේම විදේශ රටක තමන්ගේ රැකියාදිය සිද්ධ කරමින් උවත් තමන් මෙම සංස්කෘතියෙන් ලබාගත් උරුමයන්
අමතක නොකොට මෙම දේශීය සංස්කෘතික පරිසරය තමන්ගේ ජීවිතයේ කොටසක් බවට පත් කරගෙන ජීවත් වීම අපි අගය කරනවා. දහමින් සකස් වෙච්ච චරිතයක් ලෝකේ කවර ප්‍රදේශයකට ගියත් ඒ දහමින් සුරැකෙනවා, ආරක්ෂා වෙනවා. ඒ නිසා ඒ බව හොඳින් අවබෝධ කරගෙන තමයි අද මේ ඕස්ට්‍රේලියාවේ සිට අමිල ගයන් නන්දසේකර මහත්මයා මේ දහම් දෙසුම වෙනුවෙන් තම දායකත්වය පළ කර තිබෙන්නේ. විශේෂයෙන් සහෝදර ප්‍රේමය තාම උත්කෘෂ්ට ලෙස දැනෙන අගයන තරුණයෙකු හැටියට ඒ හදිස්සියේ වියෝ තම ආදරණීය සහෝදරයාණන් සිහිපත් කරන්නට මේ අවස්ථාවෙහි මේ දහම් දෙසුම සඳහා තම දායකත්වය ප්‍රදානය කරනවා. පින්වත්නි, මෙතැන් සිට උම්මගේ ජාතකයේ 20 වන දෙසුම දේවතා ප්‍රශ්නය ඔබ සමග සාකච්ඡා කරන්නටයි අද දවසේ බලාපොරොත්තු වන්නේ. අපි පසුගිය සතියේ 19 වෙනි දහම් දෙසුමේදී උම්මග ජාතකේන බුහුරි ප්‍රශ්නය සාකච්ඡාවට ලක් කළා. එහිදී ඔබට මතක ඇති අවධානයට යොමු වූවා නම් බුහුරි ප්‍රශ්නයේදී සිදු වූ සිදුවීම්. ඊට පෙර දේශනාවේදී ඔබට මතක ඇති සේනක පුක්කුස ආදීන් විසින් අමරා දේවිය ඉතාම දුෂ්කර තත්ත්වයට පත්කරලීම සඳහා රජමෙදුරේ රාජකීය භාණ්ඩ සොරකම් කොට අමරා දේවිය අතට පත් කිරීම. අවසානයේ රජතුමාගෙන් ඒ ගැන විමසන සේනක පුක්කුසාදීන් ඒවා සොයා නැතිවන විට ඒවා ඇති තැන හැටියට මහෞෂධගේ නිවස දැක්වීම. ඉන්පසු මහෞෂධ සොරෙකු ලෙස වේදෙහි රජුරුවන් පිළිගැනීම. මහෞෂධට රාජසේවයට එන එක වැළැක්වීම. ඔහු ඒ නිසාම රජු කිපි නිසා තමන්ගේ ජීවිතයේ තරමක අපහසුතා කාලයක් උදා වුණා යයි සිතා රාජ්‍යෙන් බැහැරවීම. යවමැදුම් ගමට ගිහිල්ලා කුඹලෙකු ලෙස තමන්ගේ ජීවිතය ගත කරනකොට වේදේහ රජුරවන්ට අභියෝගයක් පැමිණීම. ඒ තමයි තමන්ගේ සේසතෙහි වසන එක්තරා දෙව්දුවක් ප්‍රශ්න හතරක් අහනවා. උත්තර නොදුන්නොත් රජුගේ හිස සත් කඩක් කොට පලා විනාශ කරන බවට අභියෝගයක්. මේවා ඉතාම ලස්සන රසවත් සාහිත්‍ය නිර්මාණ. ඒ කියන්නේ නිරපරාධ මිනිස්සුන්ට හානි කළහම, ගැටලු ඇති කළහම ඒවා තමාගේ ඇස්පනා පිටම ප්‍රතිඵල ලබන්නට හේතු වෙන ආකාරය කියාදෙන කතාවක්. ඒක තමා අන්තිමේදී රජතුමාට කර කියාගන්න දෙයක් නැති වෙනවා. පඬිවරු 4 දෙනා ගෙන්නනවා, ප්‍රශ්නය පවරනවා, උත්තර ගන්න බැරි වෙනවා. ඔන්න එතකොට රජතුමාට සිද්ධ වෙන්නේ අර රාජ්‍යයෙන් පැන ගිය, ඉවත්ව ගිය, වෙන්ව ගිය මහෞෂධ සොයාගෙන යවන්. ඒ අනුව අප පසුගිය දේශනාව පුරාම සාකච්ඡා කළේ කුඹලෙකු ලෙස කුඹල්හලක සේවය කළ මහෞෂධයන් රාජදූතයන් විසින් රජමැදුරට රැගෙන හැටි. ඒ නිසා ඒ සාකච්ඡාව අප නිමා කළේ මිනිස්සුන්ට හොඳ කාල නරක කාල කියලා දෙකක් තියෙනවා. හොඳ කාලවල සැප විඳිනවා, නරක කාලවල දුක් විඳිනවා. ඒව කොයි වෙලාවෙ තමන්ට එනවද කියලා කලින් නිශ්චය කළා කියන්න බෑ. ඒක තමයි මහෞෂධ වගේ මහා ප්‍රඥා සම්පන්න ධීර වීර මහා ශ්‍රේෂ්ඨයෙකුටත් බෝධිසත්වයෙකුටත් කුඹලෙක් වගේ ගිහිල්ලා පිදුරු ගඩවල් වල නැගගෙන කටුක ආහාර විඳිමින් කාලයක් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. එතකොට ඒ දුෂ්කර කාලය බොහොම ඉක්මනට නිමා වෙනවා.
ඒ දුෂ්කර කාලයේ ඉවසීමෙන් ජීවත් වීමේ වැදගත්කම තමයි ඇත්ත වශයෙන්ම මේ පසුගිය දේශනාව තුළින් අපිට වඩාත් හොඳින් ග්‍රහණය කරගන්නට ලැබුණු දේ. අද දවසේ අප එතැන් සිට ඔබට මේ කතාව රැගෙන එන්නටයි මා බලාපොරොත්තු වෙන්නේ. අද දෙසුම අසන ඔබට පූර්ව අවබෝධයක් වශයෙන් මාතෘත්වය කියන කාරණාව අද දේශනාවේ තාම හොඳින් විකසිත වෙනවා අවස්ථා දෙකකදී. ඒ නිසා අද මව්වරුන්ගේ උදාරත්වය, ශ්‍රේෂ්ඨත්වය, මාතෘත්වෙහි තියෙන අභිමානය, ඒවා ගැන තමයි විශේෂයෙන් මේ දේවතා ප්‍රශ්නයට අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි මාතෘත්වයට අදාළව යම් යම් කරුණුද මේ සඳහා එකතු කරමින් ඊට අදාළ වන උසස් සම්භාව්‍ය ගීතයකුත් දේශනාව අගදී ඔබ සමග සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. නිරෝෂා විරාචිනි ගායනා කරන බන්දුල නානායක්කාර වසම්ලියා ඇති සුදු ඇත් පොව්වෙක් සුදු පියුම සොඳින්ගෙන පැදකුණු නොකලත් සිරියහනේ නම් වූ විශිෂ්ට මවුගුණ ගීතයයි අපි අවසානයේ සාකච්ඡා කරන්නේ. ඉතින් ඒ නිසා මොනවද මාතෘත්වය ගැන විශේෂයෙන් අද දේශනාව තුළ ඇතුළත් වන්නේ කියන කාරණාව අවධානයට යොමු කරමින් දෙසුම අසන්නට අපි ඔබට ආරාධනා කරනවා. මෙසේ වදාළ කල්හි රජ්ජුරුවෝ බෝසතාණන් වහන්සේ නගන ලද තලපුඩු සේසත් ඇති රජ අස්නෙහි වඩා හිඳුවා. තුමු මිටි අස්නෙහි හිඳ පණ්ඩිතේනි සේසතෙහි වසන දෙව්දු මා පැන සතරක් විචාලීය. මම ඒ පැන දැනගත නුහුණු යෙමි. මේ සේනකාදී පණ්ඩිතවරුන් සතර දෙනාට කීතැන උන්ටත් නොවැටහින පුත ඒ පැන මට කියවයි ආරාධනා කළහ. එතකොට කතාව ආරම්භ වෙන්නේ එහෙමයි. රජතුමාගේ අභියෝගය, ඒ කියන්නේ පින්වත්නි මේ රජතුමාට අපි පසුගිය දෙසුමේ ද කතා කළ පරිදි දේවතා දුව විසින් ලබා දුන්නු අභියෝගය ඒක විසඳගන්න බැරි වුණා තාම. ඒක විසඳගන්න බැරි වුණොත් තමගේ හිස සත්කඩක් කොට පලන බවත් සඳහන් කළා. ඒ නිසා දැන් රජතුමා ඉන්නේ බරපතල අර්බුදයක. ඒ අර්බුදයෙන් රජතුමාට ජයගන්න මහෞෂධයන් හැර වෙන කවරෙකුවත් නැහැ. එනිසා බලන්න මහෞෂධයන් ගෙන්වාගෙන ඔහු වාඩි කළේ කොහේද කියා දලපුඩු සේසත් ඇති රජාස්නෙහි සිංහාසනයෙහි. දලපුඩු සේසත් දලවලින් හදපු සේසත් අල්ලපු සිංහාසනය යට තමයි, සිංහාසනය මත තමයි මහෞෂධයන් වාඩි කරන්නේ. රජතුමා වාඩි වෙන්නේ කොහොද? මිටි අස්නික. කොච්චර වෙනසක්? රජතුමා පත්වෙච්ච දුෂ්කරතාවම නේද පේන්නේ? රජුට සිද්ධ වෙනවා මහෞෂධ ඉදිරියේ මිටි අස්නික වාඩි වෙන්න. ඒ කියන්නේ යටහත් පහක් රජෙක් වෙන්න. මේ වෙලාවේ ජීවිතය බේරා ගැනීමෙහිලා මේ ක්‍රියාවලියට යන්න සිද්ධ වෙනවා. තමන්ගේ ජීවිතය බේරගන්න. ඒ සඳහා රජතුමා කල්පනා කරේ තමන්ගේ රජකමවත් ඔටුන්නවත් තානාන්තරවත් නොවේ මහෞෂධ සිහසුනේට ගෙන්වීම. මහෞෂධ සිහසුනේ තබා රජ මිටි අසුනක සිට ප්‍රශ්නය විසඳලා දෙන ලෙස ඉල්ලා සිටිනවා. මේක මං හිතන්නේ ඉතාම ප්‍රහසනාත්මක අවස්ථාවක්. රජෙක් කවදාවත් එහෙම වෙන්නේ නැහැ. රජෙක් කවදාවත් සිංහාසනයේහි කිසිවෙකු වෙන කිසිවෙකු කවරෙකු හරි වාඩි කරන්නේ නැහැ, වාඩි වෙන්නේද නැහැ.
අපි එසේ වාඩි වුණා නම් අසා තිබෙන්නේ ධර්මාශෝක රජතුමාගේ සිංහාසනයේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ වාඩි වුණු හැටි. අර 84,000ක් මිනිස්සු මරලා ඔළුව නරක් වෙලාපු ධර්මාශෝක රජුරෝ පාරේ ගිය නිග්‍රෝධ පොඩි හාමුදුරුවන්ට පැහැදිලා උන්වහන්සේ මාලිගාවට ගෙන්වාගෙන සුදුසු අසුනෙක ඉන්න කියලා කිව්වාම සිංහාසනේ වාඩි වෙනවා. උන්වහන්සේට එතන වෙන අසුනක් තිබුණේ නැහැ. රජු කිපුණේ නැහැ. එදත් ඒ රජුත් අපහසුතාවයට දුෂ්කරතාවයට පත්වලා හිටියේ කවරකින් හරි විසඳුමක් හොයාගන්න. කවර දෙයකින් හරි Tamanට විසඳුමක් ඇති කරගන්න තමයි ඒ රජුටත් උවමනා වෙලා. ඉතින් ඒ නිසා බලන්න පාලකයන් සමහර තැන්වල ධන ගැසිය යුතු තැන්වල ධන ගසන්නට සිදු වෙනවා පාලකයන්ටත්. ඒ දේ තමයි මේ උම්මංග ජාතකයේ දේවතා ප්‍රශ්නේ ආරම්භයේම කතා වෙන පළවෙනි දේ. නැත් දෙවනුව එදවස් මහබෝසතාණන් වහන්සේ සැටයදුන් රත්ගල් මුදුනේ සිංහනාද කරන අභීත කේසර සිංහයෙකුසේ. එතකොට මේ සිංහරාජයෙකුගේ සිංහනාදේ අභීත බව ප්‍රකාශ කරන්න පැරණි සාහිත්‍යකරුවන් දරපු උත්සාහය තමයි ඔය රත්ගල් මුදුනේ රත්ගල් තලාවක ඉඳගෙන සිංහයෙකු කරන නාදය කේසර සිංහයෙකු කරන නාදය අන්‍ය සියලු නාද පරදවා මුළු පරිසරය පුරා පැතිරී යන බව තමයි සඳහන් වෙන්නේ. එතකොට මහෞෂධයන් හරියට අන්න එහෙම කේසර සිංහයෙකුසේ දෙවෙනි සේසතෙහි වසන දේවතාවා වේවයි චාතුර්මහා රාජකාදී වූ සදිවලෝකෙහි දේවතාවෝ වෙත්වයි සොළොස් බඹ තලෙහි බඹහු වෙත්වයි යම්කිසි කෙනෙකුන් විසින් විචාරණ ලද්දා වූ පැන ඕනම ප්‍රශ්නයක් තියුණු මෝහත් ඇති කඩුවකින් ඇඹුල් මල් මිටියක් කපා වගුරු වන බල ඇති පිරිමියක් මෙන් මගේ නිර්මල වූ නුවණ නැමැති කඩුවෙන් පිරිසිඳ කියමි. මහෞෂධගේ අභිමානනීය ප්‍රකාශනය. මේ මිටි අස්නෙක වාඩි වී වෙවුල වෙවුලා සමහර විට සිටින්නා වූ මහ රජෙකු ඉදිරියේ ඔහුගේ සිංහනාදයේ තරම. ඔහු කියනවා මේ සේසතෙහි ඉන්න දේවතාව නොවේ, චාතුර් මහරාජිකා කියන දිව්‍යලෝකයේ ඉන්න ඒ චාතුර් මහරාජිකාදී වූ සදිව්‍ය ලෝකයේ ඉන්න ඕනම දෙවියෙක් දේවතාවෙක්. එහෙම නැත්නම් සොළොස් බඹතලයේහි බ්‍රහ්මලෝක දාසයක්, ඒ බ්‍රහ්මලෝකයේ දාසයෙහි ඉන්න ඕනම බ්‍රහ්මෙක්, ඒ ඕනම කෙනෙක් විචාරණ ලද පැනයක් මම විසඳන්නේ කොහොමද? හරියට තියුණු මෝහත් ඇති කඩුවකින් ඇඹුල් මල් මිටියක්, ඕලු මල් මිටියක් කපා හෙලන්නක් වාගේ. ලස්සන සාහිත්‍යමය උපමාවක් කතාකරුවා මෙහිදී යොදා ගන්නවා. මේ ඇඹුල් මල් මිටියක් නැතහොත් ඕලු මල් මිටියක් කඩු පහරකින් මෝහත් ඇති කඩුවකින් කපා දමන්නා වාගේ බොහොම පහසු දෙයක්. ඒක මෝහත් ඇති කඩුවකින් එකම පාරින් සුවිශාල ඕලු මල් මිටියක් වුණත් දෙකට වෙන් කරලා දාන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මට මෙවැනි ප්‍රශ්න විසඳන එක මගේ ඥාණය, මගේ දැනුම, මගේ ප්‍රඥාව. ඉතින් දැන් කල්පනා කරලා බලන්න මේ තරම් විශිෂ්ටයෙක් තමයි රාජ්‍යයෙන් පිටත්ව යනතුරු බලාගෙන සිටියා. මේ තරම් විශිෂ්ටයෙක් රාජ්‍යයෙන් බැහැර වෙනතුරු වේදේහ රජුරෝ කිසිවක් කළේ නැහැ. සේනක පුක්කුසලාට වමනාදේ කරන්නට ඉඩදී බලා සිටියා. කොච්චර වැරදිද බලන්න. සේනක පුක්කුසලා මේ තරම් සටකපටකම් කරද්දී, මේ තරම් හානිකර දේවල් කරද්දී පාලකෙක් බලන් හිටියා.
ඒවට අවශ්‍ය දේවල් කළේ නෑ. අවසානෙ මොකද වෙන්නේ? ඔන්න අවශ්‍ය මිනිස්සය හොයාගන්න වෙනවා. දැන් අවශ්‍ය මිනිස්සය හොයාගෙන ඒ මිනිස්සය ළඟ හැසිරෙන ආකාරය බලන්න. රජෙක් මෙහෙම වෙන්න ඕනේ නෑ. රජෙක් නිවට වෙන්න ඕන නෑ. රජෙක් නම් රජෙක්ම වෙන්න ඕනි. ආයේ එතෙන්ට වෙන උපමා නෑ. රජෙක් නම් රජෙක්ම වෙන්නට ඕනෑ. ඒ නිසා ඒ රජු ඉදිරියේ අන්‍ය සියල්ලම යටත් බව, යටත් පහත් බව කල්පනා කරන්න ඕනේ. දැන් වේදේ රජ්ජුරුව පත් වෙලා තියෙන නිවට බව බලන්න. ඉන්න බිම වාඩි වෙලා මේ තමන්ගේ උපදේශකත්වයට පත් කරගත්ත තරුණේ සිංහාසනේ වාඩි වෙලා. එතකොට ඒ තරුණයාගේ ප්‍රකාශනය කොයි වගේද කියලා බලන්න. එවැනි විශිෂ්ටයෙක් තමයි බැහැර කළ දැම්මේ. එවැනි විශිෂ්ටයෙක් තමයි අර කුඹලෙකුගේ ස්වභාවයට පත් කළේ. වළං නදන දුෂ්කර මිනිසෙක් බවට පත් කළ ඇව්වේ. වැරදි උපදේශකයන් ළඟ තියාගෙන ඒ වැරදිම දැක දැක සිටීමේ පාපය රජතුමාට දැන් හොඳටම ගෙවන්න සිද්ධ වෙලා තියෙන. ඊට පස්සේ මහෞෂධ පඬිතුමා කියනවා, කියව දේවයිනි, දෙව්දු විචාල පැනය සර්වඥ ප්‍රචාරණයක් පරිද්දෙන් වදාළසේක. හරියට බුදු කෙනෙකුගේ පැවරීමක් වගේ සර්වඥ ප්‍රචාරණේ. ඒ කියන්නේ අපි පැවරුම් කරනවානේ කෙනෙකුගේ ඥාණය මනින්න, කෙනෙකුගේ දැනුම මනින්න යම් යම් පැවරීම් කරනවා. මේ මෙන්න මේක කරලා පෙන්වන්න, මේ දේ විසඳලා දෙන්න, මේ දේ निराකරණය කරලා දෙන්න කියලා පූර්වයෙන් ප්‍රධාන පරීක්ෂණය කරන්නට පෙර සමහර විට පූර්ව පරීක්ෂණ කරනවා. එතකොට මේ කහරියට කතා කරුවා කියන්නේ බුදු කෙනෙකුන් පැන විසඳන ආකාරය කවරේද යන්න පෙන්වා දෙන්නට ලෝකයට ලැබිච්ච තාම හොඳ පුනරීක්ෂණයක් වශයෙන්. පැවරුම කියන වචනයට වඩා හොඳයි පුනරීක්ෂණයක් වශයෙන්, පෙර පරීක්ෂණයක් වශයෙන්. ඒ නිසා බෝධිසත්වයෙක් මෙසේ පැන විසඳන්නේ නම් බුදු කෙනෙකු වූ පසු කෙසේ පැන විසඳම් දැයි ලෝකයට දැනෙන්නට මේ තුලින් ඉඩහසර සලසා දී තිබෙනවා. බලන්න, එදවස් මහබෝසතාණෝ සවුනේ නොදත්තෝ නම් කෙසේද? සවුනේ කියන වචනය අපට සාහිත්‍යයේ නිතර හමු වෙන වචනයක්. නේ කියන්නේ න්‍යායන්, සවු කියන්නේ සියලු න්‍යායන්. සවුනේ ගෙවා දත්හට කියලා අපේ සාහිත්‍යයේ තියෙනවා. ඒවා සියල්ල දත් බුදුරජාණන් වහන්සේට එදෙන නමක්, සවුනේ ගෙවා දත්. ඒ වගේ මෙතන සවුනේ කියන්නේ දතේයුතු සියල්ල, දැනගතයුතු සියල්ල. නොදත්තෝ නම් කෙසේද? නොදැනගත්තා නම් කොහොමද? මතු ලෞතුරා බුදුව සියලු සතුන් සිත සැක දුරුකොට ධර්ම සිංහනාද කිරීමට මෙම දෘෂ්ටාන්ත නොවේද? අනාගතේ බුදු වෙලා ධර්ම සිංහනාද කරන්නට, ධර්මයෙන් සිංහනාද කරන්නට බුදු කෙනෙකුගේ ඒ ස්වභාවය පෙන්වා දෙන්නට මේක දෘෂ්ටාන්තයක්, උදාහරණයක්. මේක උදාහරණයක් හැටියට දැක්වුවා. වැලි කෙලියෙහිදී එතෙක් පැන විසඳූ ඒ මහතාණන් වහන්සේට දැන් එක දේවතාවෙකු විචාල පැනයක් විසඳීම නම් කවර අරුමයක්ද? කවර අරුමයක්? කොච්චර ලස්සන යෙදුම්ද? මොනතරම් රමණීය බසක්ද බලන්න. පැනයක් විසඳීම නම් කවර අරුමයක්? අරුමයක්, පුදුමයක්. මොන පුදුමයක්? එහෙමයි අහන්. ඉක්බිති රජ්ජුරුවෝ දේවතාදුව විචාල ලෙසම කියන්නාහු හස්ති හස්තේහි පාදේහි යනාදීන් දක්වන ලද පළමු පැනය කීය. ඔන්න දැන් රජතුමා අර මීට පෙර අපිට හමු
දේවතා දුව විසින් ඉදිරිපත් කළ පැන හතරේ පළමු ප්‍රශ්නය ඉදිරිපත් කෙරුවා. මහබෝසතාණන් වහන්සේට ගාථාව අසමින්ම ආකාශයේ නගාලු පුන්සඳ මඩලක් මෙන් අර්ථය අවබෝධ විය. අන්න බලන්න ඥානවන්තයෙකුගේ ස්වභාවය. සමහර විට පද පරමේකුට නම් කවදාවත් වැටහෙන්නේ නැහැ. කවදාවත් තේරෙන්නේ නැහැ. හැබැයි විඤ්ඤෝ ඥානවන්තයෙකුට ඒ දේවතාවාගේ පළමු ප්‍රශ්නය ඉදිරිපත් කරන කොටම අර්ථය හොඳින් වැටහුණා. දැන් මහෞෂධයන් මේ දේවතාවාගේ පළවෙනි ප්‍රශ්නය විසඳපු හැටි බලන්න. නැතහොත් ඒකේ අරුත් පහදන හැටි බලන්න. අසව දේවයිනි වදාරා යම් වේලෙක්කි මෑනියන්ගේ ඇකයෙහි හොත්තා වූ ලදරු කුමාරයා. ලස්සන පුංචි කතාවක් තියෙන. මේ තමයි මාතෘත්වය. අපි මුලදීද සඳහන් කළ පරිදි මාතෘත්වයේ විශිෂ්ටත්. යම් වේලෙක්කි මෑනියන්ගේ ඇකයෙහි හොත්තා වූ අකෙහි සිටියා වූ ලදරු කුමාරයා, පුංචි කුමාරයෙක්, ලදරුවෙක් කිරිබි මවගෙන් හොඳට කිරිබීලා බඩ පුරාගෙන, බඩ පුරවගෙන සතුටුව සන්තෝෂයෙන් මෑනියන් සමග කෙලනේ. ඒ පුංචි ලදරුවා අම්ම සමග සෙල්ලම් කරන. අපිට පේන්නේ නැද්ද එහෙම පුංචි දරු සිඟිත්තෝ යහනක් තුල ඉඳගෙන සමහර විට විවිධාකාරේ අම්මා සමග කරන ක්‍රීඩාවන් තිබෙනවා. තමාගේ ලහෝ පලුපත්සේ මොල කැටි. ලහෝ පලුපත්, ලහෝ පලු, හෝ පලු, ලා හෝ පලු පත්‍ර. ලා හෝ පලු පත්‍ර කියන්නේ අශෝක දලු. අශෝක දලු සේ මොල කැට් තාම සිනිදු අතින්. අර ලදරුවාගේ ඒ දෑතින් මෑනියන් මරන්නේද? මරනවා කියන්නේ මෙතන මෑනියන්ට පහර දෙනවා කියන එක. පුංචි දරුවෝ අම්මලාට පහරල දෙන්නේ, තාත්තලාට පහර දෙන්නේ, අතින් ගහන්නේ, අර මොල කැටි අතින් අම්මට පහර දෙනවා. ඒ වගේම ඉසකේ ඇද කඩන්නේද? ඔහු දන්නේ නැහැ අම්මලාගේ කෙස් පුංචි දරුවෙකුගේ අතට ආවුනාම මිට මොලවල ඒව ඇදලා කඩලා දානවා. මිටින් මෑනියන් මූණ අන්නේද? අත මිල මිට මොලවගෙන සමහර විට දරුවා සිඹින්න පහත් වෙනකොට සමහර දරුවෝ ඒ මිට මොලවාගත් අතින් අම්මට පහර දෙනවා. එවේලෙහි වගුල සඳ රැසින් ඔද වැඩි. එවේලෙහි වගුල කියන්නේ වැටුණු. සඳ රැසින් ඔද වැඩි, සඳ චන්ද්‍ර රශ්මියෙන් හඳ එළියෙන් බබලන කිරි මුහුදක්සේ ස්නේහයෙන් ඔද වැඩියා වූ, ආදරෙන් සෙනෙහසින් ඔදවත් වූ, තේජවන්ත වූ සිත් ඇති මෑණි වූ පුතනුවන්ට සෙරගේ පුත. සෙරගේ පුත, ඒ කියන්නේ සෙර කියන්නේ මෙතන හොර කියන අදහස. ඒ කියන්නේ අම්මා කෙනෙක් පුතුට ආමන්ත්‍රණය කරනවා. මේ සෙරගේ පුත, හොර ගැහණියකගේ පුත, එහෙමයි කියන්නේ. මේ හොර අම්මාගේ පුත, එහෙම. සෙරගේ පුත, මා කුමට මරන්නේ දැයි යනාදී ස්නේහ වශයෙන් කියා ස්නේහ දරාගන්ට අසමර්ථව දරුවන් ලෙහි හොවා සිපගනිති. දරුවන් ලහි තබාගෙන සිපගන්නවා. එලවන්නේ නැහැ, බැහැර කරන්නේ නැහැ. කොයිතරම් කරුණාවෙන් සිපගන්නවද බලන්න. මෙසේ ඔරහිඳ ඔඩක්කුවේ තියාගෙන තමන් මරා කෙලනා වේලේ තමන්ට පහර දෙදී සෙල්ලම් කරනකොට මෑනියන්ට දරුවෝ ආදී ඇති ප්‍රේමයට වඩාලාම ප්‍රියවන්නාහ. පියාණන්ටත් එසේම ප්‍රියවිති. මෙසේ
නබෝ මධ්‍යෙහි, ඒ කියන්නේ අහස මැද සූර්ය මණ්ඩලය ඔසවා පානා කුමෙන් ප්‍රශ්නය පහළ කොට වදාළසේක. ඒ කියන්නේ විසඳා වදාලා. ඒ ප්‍රශ්න විසර්ජනය අසා, ඒ ප්‍රශ්නය විසඳූ ආකාරය ඇසු දේවතා දූ දලපුඩු සේසත් විවරයෙන් මෑත්ව අර්ධ ශරීරයක් දක්වා ප්‍රශ්නය වදාළ නියාව ඉතා යහපතැයි මිහිරි කටහඬින් ශබ්ද පාත්වා සත්රුවන් කරඬුවක් දිවමල් දිවසුවඳින් පුරා මහබෝසතාණන් වහන්සේට පූජා කොට සැඟවී යහ. එතකොට ඔන්න මහබෝසතාණන් වහන්සේ පළමු ප්‍රශ්නය විසඳපු හැටි. මේ අදහස් ටික කියා දෙන්නට සේනක පුක්කුස කාවින්ද දේවින්දලාට බැරි වුණා. අනම්මනම්වත් කියාගන්න බැරි වුණා. වැරදි අදහසක්වත් පළ කරන්න බැරි වුණා. මේ දේවතා දුව අහපු ප්‍රශ්නය බලන්න මහෞසත කොච්චර ලස්සන විසඳුවට විස්තර කෙරුවද කියලා. ඇය කියා සිටින්නේ අම්ම කෙනෙකුගේ දරුසෙනෙහසේ මහිමය නොවේ දැයි බලන්. අම්ම කෙනෙක් තමන්ගේ ලයේ තියෙන කිරි පොවා බඩ පුරවාගත්ත දරුවෙක් ඒ සතුටට මව සමග නටනවා, සෙල්ලම් කරනවා, පහර දෙනවා, මූණට මිට මොලවා ගහනවා, කෙස් ටික ඇදලා කඩනවා, තව තව කොච්චර ජාති කරනවා දම්ම කෙනෙකුට. කවදාවත් ඒ වගේ වෙලාවක අප්‍රමාණ රිදුනත් කිසිම අම්ම කෙනෙක් මං හිතන්නේ දරුවෙකුට නියපිටින්වත් පහරක් දෙයි කියා සැහැමවත් කරන්නේ නැහැ. ඒ තරම් පහර දෙද්දි, ඒ තරම් ඔළුවට ගසද්දි, කෙස් ඇදලා කඩද්දි ලයට අරගෙන මගේ පුතා කිය කිය නලවන අම්මලා තමයි අපි දකින්නේ. එතකොට පින්වත්නි බලන්න මාතෘත්වයේ උත්කෘෂ්ඨ බව, මාතෘත්වයේ ශ්‍රේෂ්ඨ බව අපූර්වට මේ දේවතා දුව ඇහුවේ ඒකයි. මාතෘත්වය පිළිබඳ විග්‍රහයක් කරන්න කියලා කිව්වේ. සේනකලට ඒ දේ කරගන්නට බැරි වුණා. දැන් දේවතා දුව තම අදහස මැනමින් පළ කළ මහෞෂධයන් ගැන අපමණ සතුටුව මොනවද කළේ? රන් කරඬුවක් දිව මල් දමින් සරසලා මහෞෂධයන් ඉදිරියේ පූජා කළා. දෙවියන්ගෙන් පවා වැඳුම් ලබන්නට මහෞෂධයන් සුදුස්සෙක් වුණා. අන්න ඒක තමයි මෙතන තියෙන වැදගත්කම. ප්‍රඥාවෙන් වැඩ කරනකොට අපිට සමහර මහෞෂධ වගේ බෝධිසත්වයන්ට වගේ මහා ප්‍රඥාවල් නොතිබෙන්න පුළුවන්. හැබැයි අවශ්‍ය තැනට අවශ්‍ය වෙලාවේදී නිවැරදිව අර්ථ දක්වලා යමක් හරියට පැහැදිලි කරලා දීලා සැකයක් ඇති වුණහම ඒ සැකය निराකරණය කරන්න පුළුවන් කෙනෙකුට දෙවියන්ගෙන් ලැබෙන උපහාරයයි මේ. දෙවියොත් නමට වඳි, හිටියොත් හොඳට හැදී කියලා අපේ සමාජයේ තියෙන කියමන තමයි මෙහිදී වඩාත් හොඳින් ප්‍රකට වෙන්නේ. දෙවනුව තවත් ලස්සන කතාවක් දේවතා දුවගේ දෙවෙනි ප්‍රශ්නය තුළ තිබෙනවා. මහබෝසතාණන් වහන්සේට ගාථාව අසමින්ම ආකාශයේ නගාලු පුන්සඳ මඩලක් මෙන් අර්ථය අවබෝධ විය. ඊට පස්සේ රජ්ජුරුවෝ මහබෝසතාණන් වහන්සේට ගඳින් මලින් පූජා කොට දෙවන පැනයට ආරාධනා. දෙවෙනි ප්‍රශ්නයත් දේවතා දුවගේ මහබෝසතාණන් වහන්සේට ඉදිරිපත් කළා. අක්කෝසති යථා කාමං ආගමංචන ඉච්ඡති සචේ රාජපියෝ හෝති ඛං තේන මහි පස්සසි. ආන්න ඒ ප්‍රශ්නය තමයි දේවතාවාගේ දෙවන ප්‍රශ්නය. බලන්න මහෞෂධයන් සිංහාසනයේ ඉඳගෙන ඒ ප්‍රශ්නය විසඳන හැටි. ඉක්බිති රජ්ජුරුවන්ට බෝසතාණන් වහන්සේ, රජ්ජුරුවෙනි කකුල් දඩ ගොසින්, ඒ කියන්නේ පයින් ගොසින්, මේක
කුරුණෑගල යුගයේ තිබිච්ච වචනයක් අද අපි කවදාවත් කොහේවත් යනක මෙහෙම වචනයක් අහන්නේ නැහැ. කකුල් දඩ. කකුල් දඩ කියලා කියන්නේ මේ පයින් ගමන් කිරීම. පයින් යන එකට. ගොසින් කීදේ කටලන්නට සමර්ථ. ඒ කියන්නේ කියපු ඕනම දෙයක් පයින් දුවල ගිහිල්ලා කරලෙන්නට සමර්ථ ඇති සත් ඇවිරිදි පුතණුවන්ට කෙතට යව. සත් ඇවිරිදි දරුවෙකුට දුවල ගිහිල්ලා ඕන තැනකට එන්න පුළුවන් දරුවෙකුට කිව්වොත් කෙතට ය කුඹුරට යන්න. සල්පිලට යව, කඩපලට යන්න. එතකොට එහෙම කියනකොට ඒ දරුවා ඉඳින් මට මේ කැවුම් දුන්නේ වී නම් යෙමි කියන්නා. සමහර ළමයි අද වුණත් එහෙමයි. කොච්චර ලස්සනද කියලා බලන්න. අද වුණත් එහෙමයි. මොකක් හරි වැඩක් කරන්න කිව්වහම ඒකට හුවමාරු වෙන දෙයක් ඉල්ලනෝමනේ. ටොපියක් ඉල්ලනවා, යෝගට් එකක් ඉල්ලනවා, එහෙම නැත්නම් චොක්ලට් එකක් ඉල්ලනවා, බිස්කට් එකක් ඉල්ලනවා. අද දරුවන්ගෙන් වැඩක් කරවා ගන්නම බෑනේ. මොකක් හරි දෙනවයි නොකිව්වොත් මොනවා හරි දෙනවයි කියන්න ඕනේ වැඩක් කරව ගන්න. ඉතින් බලන්න ලස්සන ළමා ලෝකය අපූර්වට මේ කතා කරුවා වර්තමානයේම එදා නිරූපණය කළා තියෙනවා නේද? ඉතින් එතකොට බබා කියන්නේ මොකද? ඉතින් මට මේ කැවුම් දුන්නේ වී නම් යෙමි. ඉතින් අද නම් චොක්ලට් එකක්, බිස්කට් එකක්, ටොපියක්, එහෙම නැත්නම් තවත් ඔය අපේ සුපිරි වෙළඳ සැල්වල දැන් දරුවෝ ආකර්ෂණය කරන දේවල් අප්‍රමාණයි. ඒව හරි. එහෙම නැත්නම් වෙනත් මේ අප්‍රමාණ කෑම බීම වර්ග පිළිල ළමා ලෝකය ආකර්ෂණය කරගන්න. ඒව දෙනවා කිව්වොත් ඌන වැඩක් කරගන්න පුළුවන්. අද අපේ දරුවන්ට නෙමෙයි තරුණ අයට පවා. තරුණ අයත් ඉන්නවා මේවට බොහෝම ආශා කැමති දෙනවා කියලා කිව්වොත්. අන්න ඒ වගේ මේ කාලේ දරුවා ඉල්ලුවේ මොනද? කැවුම් හදලා දෙනවා නම් ඕන වැඩක් කරන්න. ඒ නිසා කැවුම් දුන්නේ වී නම් යෙමි කියන්න. එසේද පුතණ්ඩයි උන් කැමති කැවුම් ඉදි කොට දුන් කල්හි දරුවාගේ කැමැතිම දේ අහලා ඒක හදලා දුන්නට පස්සේ ඒ කැවුම් කාලා තෙපි සිහිල් සෙවනේ ගෙයි හිඳුව මම තොපට පිටත ඇවිද මෙහෙවර කෙරෙම් දැයි කියා හස්ත විකාර මුඛ විකාරාදී නොයෙක් උසුළු පෑපෑ කී මෙහෙවරට නොගොසින් සිටින. දැන් දරුවෙකුට ඕන වැඩක් කරන්නම් කියලා කැවුම් හදලා දෙන්නෙක් වම කැවුම් කාලත් සමහර දරුවෝ ඉන්නෝනේ ඒ දේ අරගෙන වැඩේ කරන්නේ නැහැ. මේ දරුවත් එහෙමයි. කැවුම් කාලා ගේ ඇතුළට වෙලා ඉන්නෝ. හේවනට වෙලා ඉන්නෝ. ඊට පස්සේ හස්ත විකාර මුඛ විකාර අතින් පයින් නොයෙක් උසුළු විසුළු කරනවා. අතින් පයින් නොයෙක් උසුළු විසුළු කරනවා. කටින් ඇද කිරීම කරනවා. නොයෙක් උසුළු පෑපෑ ඒ වගේ දේවල් කර කර ඉන්නවා. අද දරුවෙක් වගේමයි. පෑපෑ කී කී මෙහෙවරට නොගසින් සිටිනා පුතණුවන්ට මෑණිතුමෝ කිපි. එහෙම වෙලාවක අම්මා කෙනෙකුට ඕන කෙනෙකුට කිපීමක් තරහක් කෝපයක් ඇති වෙන්නට පුළුවන්. මරන්ට දණ්ඩක් හැරගෙන, මරන්ට කියන්නේ මෙතන ගසන්ට, අද වගේ මේ මරා දමන්නට නෙමෙයි, මීට පෙරත් හම්බ වුණා දඬු ලී කෑල්ලක් අරගෙන ගහන්න සූදානම් වෙලා මා සන්තක දෙය කාලා කුඹුරේ කුරුල්ලන් පමණ පලාපියන්ටත් නොයෙයි දැයි බය ගැන්වූ කල. ඔන්න වේවැලක් කියලා හිතමු අද දවසේ හැටියට. අද දවසේ නම් වේවැලක්. දණ්ඩක් කියලා කියන්නේ අද දවසේ වේවැලක් අරගෙන සමහර වැඩවලට නියෝග දෙනවනේ. අන්න එහෙම නියෝග දෙනවා වගේ මේ අම්මා මොකද කියන්නේ? දණ්ඩක් අරගෙන මාසන්තකදී මගේ දේවල් කාලා අඩුම වශයෙන් කුඹුරට ගිහිල්ලා අර කුරුල්ලො ඉලවන්නවත් බැරිද? දැන් ඔය පැරණි කාලේ අපේ කුඹුරවල කුරුල්ලෝ ඇවිල්ලා අර මේ මල් පැණි බොන්න වී වල මල් පීදෙන කාලෙට
ඒ පැණි බොන්න විවිධ සත්තු එනවා. එතකොට ඒ පැණි ටික බිව්වොත් බොල් වී තමයි ගන්න වෙන්නේ. එනිසා කුරුල්ලන් එලවන්න. ඉතින් කුරුල්ලන් එලවන්න විවිධ දේවල් තියෙනවා. පැරණි සමාජෙ කෙම් ක්‍රම තියෙනවා. විවිධ ශබ්ද තියෙනවා. නලා වර්ග තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. සමහර ළමයි යවලා කුඹරට අප්පුඩි ගහනෝ ගිරව් හැම එනකොට. ගිරව් එනකොට වී කරල් ගෙනියන්න අප්පුඩි ගස්සන. එහෙම ක්‍රම තිබුණා පැරණි සමාජෙ. ඒව තමයි මේ කියන්නේ. ඒ නිසා අම්මා බනිනවා පුතාට අඩුම වශයෙන් කුඹරට ගිහිල්ලා කුරුල්ලවත් එලවන්න බැරිද? කෝටුවක් අරගෙන දඬුවමක් දෙන්න හදනවා වගේ එහෙම කියනවා. බය ගැන්වූ කල එහෙම ඔන්න ටිකක් බයටපත් කෙරුවහම වේගෙන් දිවගත් පුතණුවන් ලොහුබැඳ අල්වා ගන්නට අසමර්ථව වේවැලට බයේ කුඹරට දුවන දරුවෙක්ගේ පසුපස ගිහින් අල්ලගන්න බැරි වුණාම සොහනට ඒවයි, සොහන් බිමකට ගියාද, බිල්ලට ඒවයි, බිල්ලෙකුට අහුණාද, සොරුතා කඩකඩ කොට කපාපියත්වයි, හොරෙක් අල්ලලා කෑලි කෑලි වලට කඩන්නේ කියා හරි යනාදින් කියා කැමැති පරිද්දෙන් කට හෙලන පමණක් හැවිලි අවන්නේ සාප කරනවා. සාප කරන්නේ හැවිලි අවන්නේ කියන්නේ සාප කරන්නේ. ඒ වගේ සාප කරත් මේක ලස්සන කතාවක්. ඒ කියන්නේ එක්ක සොහොනට එක්ක බිල්ලෙකුට නොයෙක් බිලි තියන්නේ. එක්ක බිල්ලන් වෙන්න පුළුවන්, එක්ක බිල්ලි උගුල් ආදිය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් හොරුන්ට අහුවෙලා හේ මොහකට අහුවෙලා හරි විනාශෝයන් කියලා සමහර විට සාප කෙරුවත් යමක් මුඛයෙන් බෙනේ නම් ඉං සිඟිත්තකුත් දරුවන්ට වන්නා නොකමැත්තිය. ආන්න මාතෘත්වයේ කොයි තරං අපූරුවට කොයි තරං විශිෂ්ට ලෙස ඉස්මතු කලාදැයි බලන්න. මාතෘත්වය අම්මලා මෙන්න මේ තරං ලී අරගෙන පොළු අරගෙන මුගුරු අරගෙන දරුවම් පසුපස එලවමින් නොයෙක් සාප කරමින් නොයෙක් දේවල් කියමින් දරුවන්ට නොයෙක් වැඩ පවරමින් මොනදේ කළත් හැබැයි ඉං සිංගිත්තකුව බොහොම ස්වල්පයක් බොහොම ඉතාම සුළු දෙයක් තරම්වත් දරුවන්ට වන්නා නොකමැතිය දරුවන්ට ස්වල්පමය වූ හානියක් හරි වෙනවාට අම්මලා කියන අය කවදාවත් කැමති වෙන්නේ නැහැ. අන්න ඒක තමයි මාතෘත්වය. ඒ කුමාරයා දවස මුළුල්ලෙහි කොල්ලන් හා එක්ව කෙළපියා, ඒ කියන්නේ දවසක් පුරාම තම යාළුවන් එක්ක ක්‍රීඩා කරලා සවස ගෙට වදනට නොපොහොසත් වූයේ නම් නෑයන්ගේ ගෙට යන්නේය. මෑනියෝද දරුවෝ දැන් එද්දෝ හෝ දැන් එද්දෝ හෝ පෙරමග බලබලා හිඳ සවස් වනතුරු නොයෙන්නා දැක, අම්මලා සවස් වෙනකොට දරුවන් ගෙදර නැති වෙනකොට දැන් එති දැන් එති දැස දල්වාගෙන පෙරමග දෙස බලාගෙන ඉන්නවා මේ ලෝකේ අම්මලා. මේ හැම බණහන අම්ම කෙනෙක්ම එහෙම නොවේද කියලා බලන්න. මේ බණහන දරුවන් ඔබේ මව්වරු එසේ නොකලාදැයි කියලා බලන්න. මා උරණෙහියින් ගෙටෙන්ට බය ඇතුව නොයිති සිත ශෝකයෙන් පුරාගෙන කඳුළු පිරුණු මුහුණෙන් යුක්තව නෑයන්ගේ ගෙවල්ලි බලන්නාහු පුතණුවන් දැක කඳුළු පිරෙදෙන තින් කොච්චර දවල්ට සාප කළ බැනල එලෙව්වත් කෑ ගැහුවත් දෝෂාරෝපණය කළත් විවේචනය කළත් මේ විශේෂයෙන් තරුණ දරුවන් මතක තියාගන්න ඕනේ. අම්මලා නම් කිසිදා කිසි විටකත් කරන හැම චෝදනාවක්ම කරන්නේ මතුපිට අදහසකින් පමණයි. කවදාවත් සිත ඇතුළට ඒවා ගන්නේ ආදරණීය මවවරු. ඒ නිසා බලන්න කඳුළු පිරුණු දෙනෙතින් තමයි ගෙයින් ගෙට ගිහිල්ලා තමන්ගේ දරුවා සොයාගෙන යන්නේ. ඔන්න එහෙම යනකොට හැංගිලා ගෙයක් ඇතුළේ ඉන්න දරුවා දකිනෝ
එතකොට මොකද වෙන්නේ? දැක වඩාගෙන සිප සිඹලා සනහාපියා සැනසුමටපත් කරලා දෑතින් තරකොට අල්වාගෙන තදින් අල්ලාගෙන පුත මාකී බසුත් සිත තබද්දැයි ආදී ඇති ප්‍රේමයටත් වඩාලා ප්‍රේම උපදවා කලින්ටත් වඩා එහෙම වෙලාවක දරුවා කෙරෙහි ආදරය ප්‍රේමය ගොඩනැගෙනවා. මෙසේ දේවයිනි දරුවෝ මෑණියන්ට කිසෙක කලෙකත් වඩාලාම ප්‍රියවන්නාහයි වදාරා. එනිසා දරුවෝ කියලා කියන්නේ හැම කල්හිම මව්වරු කියලා කියන්නේ හැම කල්ලිම දරුවන්ට බොහොම ප්‍රිය ආදරණීයම චරිත බව මහෞෂධ පඬිතුමන් රජුට විස්තර කෙරුවා. දෙවන පැනය විසඳා වදාළසේක. දේවතාදු පෙර පරිද්දෙන්ම සාදුකාරදී පූජා කළාය. රජ්ජුරුවෝද පූජා කොට තුන්වන පැනයට ආරාධනා කොට කියව දේවෙනී වදාළ කල්ලි අබ්බක්කාති අභූතේන යනාදී ගාථාවෙන් තුන්වන පැනය කීහ. දැන් පැන දෙකක්ම මහෞෂධ විසඳුව පැන දෙකෙහිම තියෙන්නේ මාතෘත්වය පිළිබඳව අපූරු අදහසක්. පින්වත්නි, ඒ නිසාම තමයි මම සඳහන් කෙරුවේ අපි අද දවසේ ඔබට අසන්නට කල්පනා කරන්න දෙන මේ උතුම් ගීතය. මේ ගීතය විශිෂ්ට මෞගුණ ගීතයක්. මේ විශිෂ්ට මෞගුණ ගීතය අපේ අප්‍රමාණ මෞගින ගී අතරේ අන්‍ය ගීතවලට වඩා සුවිශේෂී. ඒ සුවිශේෂී බව වන්නේ අනිත් මෞගුණ ගී සියල්ල දරුවෙකු මෙලව එළිය දුටු පසු ඒ දරුවා සහ මව පිළිබඳ ආදරණීය සබඳතාව විග්‍රහ කෙරෙන විවරණය වෙන ගීතයක් හැටියට තමයි අනිත් ගීත අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඒත් මේ ගීතයේදී සාකච්ඡා වෙන්නේ එහෙම නොවේ. මේ ගීතයේදී සාකච්ඡා වෙන්නේ හුඟක් වෙලාවට මෞකුස තුල දරුවෙක් සිටින වෙලාවට සිඳින වෙලාවක අම්මා කෙනෙකුට දැනෙන දරු සෙනෙහසේ අසිරිය. බලන්න මේ ගීතයේ දෙවෙනි කොටස හංකිති කවමින් කුස තුල සක්මන් කරනා නුඹ දඟයෙකු වේ දැයි නිකමට මෙන් මට සිතුණා. පැටියෝ නුඹ දුවක වත් මට පුතෙකු වත් නුඹේ හිස පළඳින්නේ වෙනසක් නැති එක ආදරයයි ආදරයයි. බලන්න මේක අම්මා කෙනෙකුටම දැනෙන දෙයක්, තාත්තා කෙනෙකුට නොදැනෙන දෙයක්. දරුවෙක් දඟලන හැටි දැනෙන්නේ අම්මට. ඒ දරුවා වඩාත් දඟලන කෙනෙක් නම් සමහර විට අම්මා කෙනෙකුට සිතෙන්න පුළුවන් දඟයෙක් වෙලාද ඔබ කුසේදිම? එතකොට මට බිහි වෙන්නේ දඟකාර දරුවෙක්ද? එහෙම වුණත් ඒ දඟකාර දරුවා දුවක වුණත් පුතෙක් වුණත් කවරෙක් වුණත් හිස පළඳන්නේ වෙනසක් නැති එකමක ආදරයයි. ඊළඟට අම්මලා ඒ ආදරය ප්‍රදානය කරමින් කවදාවත් ලොකු ප්‍රාර්ථනා තියන්නේ නැහැ. කුස තුල දරුවයි මතු බුදු වෙන පැතුමක් නැහැ. අපි ප්‍රාර්ථනා කළාට අම්මලාට බුදු වෙන්න කියලා. අම්මලා කවදාවත් දරුව හදපු පිණින් බුදු වෙන්න ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ලේය කිරි කර පෙව්වයි උදම් අනන්නට රිසි නැහැ. මං මගේ කිරිපෝල නේද උඹ හැදුවේ කියලා ඒකේ ආඩම්බරය අපි කතා කළාට අම්මලා කතා කරන්නේ නැහැ. පැටියෝ නුඹ දුවක වුණත් මට පුතෙක වුණත් මා නුඹට පුදන්නේ සැබෑම දිදුලන ජීවිතයයි. එනිසා හැමදාම උසස් ජීවිතයක් ප්‍රාර්ථනා කරන්නේ අම්මලා. ඉතින් දේවතාවා අහපු තුන්වෙනි සහ හතරවෙනි ප්‍රශ්නවල තාම සරල අදහසක් තියෙන්නේ. අඹුසැමි ප්‍රශ්නය තුන්වෙනි ප්‍රශ්නය. අඹුසැමියන් තමන්ගේ
සෙනෙහසින් ආදරෙන් ජීවත් වෙන ආදරණීයම වෙලාවක වුණත් එකිනෙකාට චෝදනා කරගන්නවා. මට ආදරේ නැහැ, මට ආදරේ නැහැ කියලා එකිනෙකාට චෝදනා කරගන්නවා. එහෙම චෝදනා කරගත්තත් ඒ අය ඒ චෝදනාව තුළ ඉන්නේ තාම ගැඹුරු ආදරයකින් කියන බව තුන්වෙනි දේවතා ප්‍රශ්නය. හතරවෙනි ප්‍රශ්නය තමයි සමන බ්‍රාහ්මණයන්ට සදහැවත් දායකයන් සිව්පස පුදනකොට ඒ සිව්පස පරිභෝජනය කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ඒ පරිභෝජනය කරන ආකාරය දැකලා සදහැවත් දායකයන් සන්තෝෂයට පත් වෙනවා. ඉතින් මේ ප්‍රශ්න අතර निराකරණය කෙරුවාම එදා බෝසතාණන් වහන්සේ මහත්සේ වන්දනීය කෙනෙකු බවට පත් වෙනවා. තවත් බොහෝ සත්‍රුවන් පහළ වෙනවා. රජ්ජුරෝද පැහැද සෙනවිරත් අනතුරු දුන්න එතැන් පටන්කොට මහබෝසතාණන් වහන්සේගේ යසස මහත් සේනාධිපතියා බවට පත් කරනවා. මහෞෂධ උපදේශකයා නොව මෙතැන් සිට සේනාධිපති බවට පත්. 21 වෙනි ඊළඟ දේශනාවේදී අපි එතැන් සිට පංච පණ්ඩිත ප්‍රශ්නය ලබන සතියේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ මේ දෙසුම සඳහා දායකත්වයගෙන ක්‍රියා කරන්නේ අපි මුලදීද සඳහන් කළ පරිදි ඕස්ට්‍රේලියාවේ පදිංචි අමිල ගයාන් නන්දසේකර මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා. 2018 නොවැම්බර් මාස 2 වෙනි දිනට අද දිනට සිව් වසරක් සපිරෙන 2014 නොවැම්බර් 2 වෙනි දින අකල් මරණයකට ගොදුරු එරන්ද තාරක නන්දසේකර සොහියුරාට පින් පැමිණ වීමටයි මේ අය බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා සසර වසනා තුරුම කවදාවත් එරන්ද තාරක නන්දසේකර මහත්මයාට සොහියුරාණන්ට මෙමෙනි අකල් මරණයක් කවදාවත් සිද්ධ නොවේවා. දීර්ඝායුෂ ඇති භව සම්පත් සලසාගෙන නිදුක්ඛ නිරෝගීව මේ සසර කෙලවර උතුම් අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊඒ නන්දසේකර පියාණන්ටත්, විශ්‍රාමලස් පාඨශාලාචාර්යනි ආර්.ජී. ලිලි මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවය දිගාසිරි ප්‍රාර්ථනා කරන අතර සුජීවත් වසන පවුලේ සියලු දෙනාටත් නිදුක්ව නිරෝගීව සුවෙන් ජීවත් වෙන්නට අවශ්‍ය ශක්තිය සහ කෙලවර ධර්මාවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේටත්, හිතවත් ඥාති හිත මිත්‍රාදීන්ටත්, මියගිය සිල්ම දෙනාටත් මේ පින උතුම් අමා මහ නිවන් සුව පිණසම වේවා. ඕස්ට්‍රේලියාවේ පදිංචි අමිල ගයාන් නන්දසේකර මහත්මයාට තම රාජකාරී ජීවිතය, තමන්ගේ ඒ විදේශගතව කරන කටයුතු ඉතාම හොඳින් යෙහෙන් සිද්ධ කරගෙන වාසනාවන්තව දිවි ගෙවන්න ශක්තිය ලැබේවා. ධර්මශ්‍රවණය කළ හැම දෙනාටත් මේ පුණ්‍ය මහිමය ප්‍රාර්ථනීය බෝධියකින් නිවි සැනසෙන්නට හේතු වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදා.
Terima kasih.